මෙච්චර දාන් අදිනවා කියන්නේ සමාජෙ ඉන්න වයිවාරණ මිනිස්සුන්ගේ ගැට වලින් බේරෙන්න මොලේ දිනු වෙනවා කියන එක. දැන් බලන්නකෝ සුනිබල් මාත්‍ය මගේ ඉත්තව කපලා දාන් යනවා. මම සුනිබල් මාත්‍ය ඉත්තව කපලා දාන් යනවා. සමාජය තුල අපිව කපන් දෙන මිනිස්සුන්ගෙන් නොකපී ජීවත් වෙන්න මේ දාම් බෝඩ් එක අපිට හොඳ පාඩමක් කියලා දෙනවා. Ekene ono tadi kata karana ekata honda naha kiyala kiyanne mama kata kala e athara sunul wathe ittu hatara denekoma kapuwa hari hari kamanne kamanne nikan niskanne walpal durone ekai etaram honda naha tamai e unata kata karanna ono welawata kata nokara inne eka honda naha geetha miss innawada duwe menna oya hambenna daru ekka villa තාත්තගේ බෙහෙත් වලටත් සල්ලි යනවනේ. අනේ ඒ නිසා මිස් වෙන කෙනෙක් ආචාර්ය පෙළපාලට කමාන්ඩ් කරන්න ගන්න. මං ඉස්කෝල් ළමයි 20ක් විතර තෝරගෙන ඒ අයගෙනුත් හයියෙන් විධාන දෙන්න පුළුවන් ඔයාට නිසායි ඔයාව තෝරගත්තේ. Thank you miss. ඒ වුණාට සපත් දෙකක් නැතුව ආචාර්ය පෙළපාලට යන්න බෑනේ. මොනව කරන්නද ඊළඟ පාරවත් බලමු මම යන්නම් මිස් දරු හොමි ඔයා ආචාර්ය පෙළපාලට යන ලෑස්ති වෙන්න සපත් දෙයක් මම අරන් දෙන්න මේස් දෙකටයි සපත් දෙකටයි කීයක් යනවද කියලා ගාන මට කියන්න හරි මහත්තයාගේ කතාව හරියටම හරි. මම බැලුවේ සුනිමල් මහත්තයා කොහොමද හිටපු ගමන් දානපතියෙකුනේ කියලා. ඡන්දෙ ළඟින්ද මිනිහා සල්ලි වේදන් කරන්න පටන් අරගෙන අර සුවාරිස්ගේ අසනීපට සල්ලි නැති බව ආරංචි වෙලා සුවාරිස්ට ගෙදරටම ගිහිල්ලා බේක් ගන්න සල්ලි දීලා. මලට ආරංචි ඉස්කෝලේ පුස්තකාලේට පොත් වර්ගයක් එහෙම තෑගි කළා කිව්වේ. ඔය කාට උදව් කළත් ෂෙල්ටර් මහත්තයා කියලා රුපියල් 5ක් ඉල්ලන්න දෙන්නේ නැහැ. ඕක මන් දැක්කට හොඳ මූණ පෙන්නුවට ඕක හිතයටින් මාත් එක්ක ජම්මන්තයි. ඕක කුහකයා. ෂෙල්ටර්ගේ අක්කද නංගිද නේද මිනිහා බැන්නේ. ඔය කසාදීන්ද තමයි ඕක මාත් එක්ක හිත හොද නැත්තේ මන්තිතුමා. මට ආරංචි වුණා මේ ඉඩම් හුටපටයකට පොලිසිත් ගියා කියලා. මන්ත්‍රීතුමාට කියන්න තව තව ප්‍රශ්න තියෙනවා මට ඕකත් එක්ක. අන්න ඒ හින්දම තමයි මං ෂෙල්ටර් හොයාගෙන ආවේ. සුනිමල් ප්‍රසිද්ධ ගමේ කාටත් උදව් කරන හොඳ මිනිහෙක් කියලා අපේ පක්ෂ බුද්ධිංශය පක්ෂ මූලස්ථානයේ දන්වලා තියෙනවා. සමහර විට ලබන පාර මට ටිකට් එක හම්බ වෙයිද කියලා හිතා ගන්නත් බෑ. එහෙම කොහොමද? මන්ත්‍රීතුමා ටිකට් එක හම්බ වෙන්නේ නැත්තම් අපි ඔක්කොම යන අනිත් පැත්තට ගිහලා වැඩ කරනවා. ෂෙල්ටර් මාත්‍යා ගියා කියන්නේ මාත් ගියා කියන එක. මම ගියොත් ඩිංගි සුගත ජාසු අපි ඔක්කොම යන අනිත් පැත්තට. කලබල වෙන්න එපා කලබල වෙන්න එපා. අපි අනිත් පැත්තට යන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මිනිහට ටිකට් එක දෙන්න එක තමයි අපිට නවත්ත ගන්න තියෙන්නේ. ඒක කොහොමද අපි කරන්නේ මන්ත්‍රීතුමා? අනික ඕක ඇතුළේ ඉන්න ලොකු ලොකු අය අපි අඳුරන්නේ නැහනේ.
Mang ekata podi plan ekak damma. Mata ekata Shelton ge udaw one. Habai meka bohoma parisamen karanna one weda. මගේ වියදමේ කැලෑපත්‍රයක් ගහලා මුළු ගමේම අලවන්න මගේ උඹ දාන නෑ 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 මෙන්න මේකයි කියෙන්න ඕනේ ආමිනි මොකෝ අර බොම්මගෙන මන් ණයට බඩු දෙන්න බෑ කිව්වා පුතේ ගන්න හොඳටම වැඩි මගේ අතේ සල්ලි තියෙනවා කියලා දැනගත්තොත් ඒකත් ඉල්ලයි දන්නේ මේ හාමිනේ බලන්නකො මේ මගේ ගාන කීයද කියලා මට හැබැයි ඉතින් ඔක්කොම නම් ගෙවන්න බෑ භාගයක් විතර දෙන්න නෑ ඕනේ ඔය සුනිමල් ළමයා යනකම් ඉන්නේ ඇයි සුනිමල් මහත්තයා මේ පොලියට සල්ලි දෙනවද සුනිමල් මහත්තයා එනකන් තමයි මම මේ බලාගෙන හිටියේ. එහෙමෝ. සුනිමල් මහත්තයෝ මට රුපියල් 1000ක් දෙන්න. මිරන්දට පියවතීලට අගහිකකමක් ආපුවම ඔය විදිහට මගෙන් සල්ලි ලියු නෑනේ. මං සතියෙන් දෙන්නම්. ජාසනුත් මොන මොනව හරි කළා කීය කී හරි පියවතීට ගෙනත් දෙනවනේ. මේ දවස්වල ඉතින් ජාසොන්ට කියලාත් හරි හමන් රසාවක් නැහැ. දැන් මොනවටද සල්ලි? මේ කඩේ ණය ටික ගෙවන්නනේ. පොතේ ගාන 3000කට කිට්ටුයි. තවත් ණයට දෙන්න බෑනේ පුතේ. මෙතන රුපියල් 2000ක් තියෙනවා. ගන්න. අනේ පින් සිද්ධ වෙනවා මම මේක ලැබිච්ච හැටියෙම දෙන්න මේ සුනිමල් මහත්තයෝ මටත් 100ක් හරි ගන්න පුළුවන්ද ඇයි ඩොටි ඩොටිගේ දුව රසාව කරනවා නේද හරි හරි අපි මොකටද ඉතින් කාටවත් ණය වෙන්නේ දැන් මොනවද උඹට ඕන මට දෙන්නකෝ මා මේ පරිප්පු 250කුයි සීනි 500කුයි එමින් කියන්කෝ අනේ මම ගෙදරට ගිහලා සුටුස් ගාලා එන්නම් ඊතර තවත් අඩුපාඩු පොඩයි මේ අනේ සුනිල් මහත්තයෝ ඔබතුමාට ගොඩාක් පේ සිද්ධ වෙනවා මං ගෙදරට ගිහලා එන්නම් ආමිනි මෙතන රුපියල් 2000ක් තියෙනවා අර ගෑල් ළමයා ආවොත් මේක දෙන්න තව මන්තිපාඩුවක් තිබුණොත් මට කියන්න කියන්නු හැව්වට තරහ වෙන්න එපා පුතේ ඔය ළමයා දැන් ළඟකදී ඉඳලා දානමාන පින්කම් කරනවා හොඳටෝම වැඩි. නැති බැරි කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන එක වැරදිද හාමිනේ? අපෝ නෑ. ඒක හොඳ වැඩ. ඒ වුණාට ඉතින් මීයක් කඩන්නේ අතලෙව කන්ද නෙමෙයිනේ. මම මේ නැති බැරි කෙනෙකුට උදව්වක් කරන්නේ ඒ අයගෙන් අපිට උදව් බලාපොරොත්තු වෙන නෙමෙයි හාමිනේ. පුතේ ඇත්ත කතා කරෝතින් ඔය ළමයා මේ ගමේ කාගෙත් හිත දිනාගෙන කාටත් උදව් පදව් කරගෙන ඉන්න කෙනේ. හදිසියවත් ඔය ළමයාට උදව් පදව්වක් ඕන වුණොත් මේ ගමේ අය උදව් නොකර ඉන්නෙත් නෑ. අනේ මට මොන උදව් දාමිනේ. ආ සුනල් මහත්තයා. උන්ජි අම්මේ. මුළු ගමම සුනිල් මහත්තයා ගුණ වර්ණනා කරනවා. පියවති පින්දිදි ගුණ ගායනා කරනවා. ඔය මගේ මැනිච්ච තාත්තට පින් සිද්ධ වෙන්නේ. අන්න ජාසොන්න සුගතන්ලා සුනිල් මහත්තයාට සාමදාන මිනිස්කාර පදවියක් අරන් දෙන්න මුළු ගමෙන්ම අත්සන් එකතු කරනවා. සාමදාන මිනිස් පදවි? මම අත්දන්නේ නැතුව? අනේ වාසනාව. දැන් ඉතින් අපිට අත්සනක් ගහ ගන්න ඕන නෝ නෝ
අපි ගමේම කෙනෙක් ඉන්නවානේ. මේ ගෑනුවගේ අත්සන් එකතු කරන්නේ කුසුම. අනේ ආම්නේ මම නම් ඔය තනතුර වලට කිසිම ආසාවක් නෑ. මේක සුනල් මහත්තයෝ. ඒ වගේ තනතුරක් ගත්තාම නැද්ද පුංචි අම්මා? ඒ වගේ තනතුරක් ගත්තාම මිනිස්සුන්ට උදව්වක් කරන්න පුළුවන්. දැන් කවුද මේකට මූලික වෙලා වැඩ කරන්නේ? හැබැයි ඒක නම් මම දන්නේ නෑ. හම්මෝ මේ ජාසොන් මලියෝ. ඔව්. අපි සුනිමල් මහත්තයාට සාම විනිසුරු පදවියක් අරන් දෙන්න. ගමේ හැම තැනම පයින් ඇවිද ඇවිද මේකට අස්සම් ගන්නවනේ මිනිසුන්ගෙන්. අපිට මොනවයි හම්බු වෙන්නේ? අපි මේ මිනිහට උදව්වක් කරනව නෙවෙයිනේ. ඈ හැබැයි ඉතින් අපිට ෂෙල්ඩන් කාර්ය සල්ලි ගියක් හරි දෙයි. ගාතෝ මම මේ කල්පනා කළේ ෂෙල්ටන් මහත්තයා මොකද සුනිල් මහත්තයට උදව් කරන්න හිතුවේ කියලා. හැබැයි මම ඒක මොකෝ නෑ ගෑයෝනේ බං. ඈ ෂෙල්ටන් කාර්යගේ නංගි තමයි සුනිල් මහත්තයා බැඳලා ඉන්නේ. මොකක් ඒ වුණාට ඉතින් හා ආ කපේ යන්තනේ. හරි හරි මේකට අත්සනක් ගහපන්. බල බල ඉන්නේ අත්සන් කරපන්. ඇත්තටම මොකද්ද මේ ඔයගොල්ලෝ කරන්න හදන්නේ? ආ අපි මේ සුනිවල් මහත්තයාට සමාදාන විනිශ්චයකාර පදවිය අරන් දෙන්න ගමේ මිනිස්සුන්ට කියලා අත්සනක් කරන්. මොකද්ද මොකද්ද සුගතම් මාමේ? සංදේශයක් සංදේශයක්. ආන්න ඒක. ආන්න හරි අපි සංදේශයක් හදනවා. දැන් කවුද ඔයගොල්ලන්ට ඔක කරන්න කිව්වේ? අපිට මේ කිව්වේ මේ සුව කැමැත්තෙන්. සුව කැමැත්තෙන් සුනිමල් මහත්තයා කීයක් දෙනවා කියලා කිව්වද? අනේ මේ එයා දෙන සල්ලි හා ඔතන කොස්තරක් ගහන්න. මේ අපේ නෝනා කුසුම ඇහිලා මගෙන් අස්සනක් ගත්තා. අනිත් එක ඉතින් සුනිමල් කියන්නේ නරක මිනිසෙකුත් නෙවෙයිනේ. ඒක නෙමෙයි අපි උදව් කරන්නේ. නේ? වරින් කිරි හොඳ යන්න. වාගේ යෝජනාවක් වුණත් උඹලා මේ කරන්න හොඳ වැඩක්. දැන් මේ යෝජනාව කාගේද කුසුම? වෙන කාගේද? අපේ කෙනාගේ තමයි. ඒ කියන්නේ මේ ඩිංගි මහත්තයාගේ? එයා තමයි කිව්වේ ගමේ හැමෝම ගෑනුවයගේ අස්සම් ගන්න කියලා. මේ ඒගොල්ලෝ තුනට බෙදිලා පිරිමියගෙන් අස්සම් ගන්නවා. දැන් ඕක කවුරුවත් අස්සම් කරන්න බෑ කිව්වද? අනේ නෑ. හැමෝම බොහොම කැමැත්තෙන් අස්සම් කරා. කවුරු අකමැති වෙන්නද? මොකෝ සුනිමල් මහත්තයා නරක මිනිස්සෙක්ද? ඒක නෙමෙයි. මේ කොලේට පිරිමි කෙනෙක් අස්සම් කරොත් හරිද? අපෝ කමක් නෑ. අපිට උන අස්සන විතරයි. දැන් ඔය අස්සම් කොලේ කාටද ගිහින් දෙන්නේ? කාටද ඉතින්? ඇමතිතුමාට වෙන්න ඇති. මන්ත්‍රීතුමාට කියන්න මේ අස්සම් ගන්න වැඩි ලේසි පාසු වැඩක් නෙමෙයි. ගමේ තියෙන හැම ගේකටම යන්න ඕන. ගිහිල්ලා අස්සම් ගන්න ඕන. ජාසොන්ට ඩිංගිට සුගතන්ට පඩියක් දෙන්න ඕන දවසේ. ඉතින් මේ කුපිය 500ක් විතර දුන්නා නැතිනි. ගේ 500ක්. ඔව්. මන්ත්‍රීතුමා මේසෙන් බාස් කෙනෙක් ගාව වැඩ කරන ගෝලියෙකුට රුපියල් 2500ක් දෙනවා. අඩුම වශයෙන් රුපියල් 3000ක්වත් දෙන්න ඕන. හවසට 10,000 උන්ගේ අතට දෙන්න ඕන. මට මේ වැඩෙන් රුපියල් 40,000 දීලා දැන්ටි ඉවරයි. මං හිතුවේ නෑ නෙච්චරයි කියලා. ඔබතුමා චන්ද කාලට කීයක් විතර වියදම් කරනවා? ඒ දවස් වලට ඕන තරම් අය ඉන්නවා මට වියදම් කරන්න. ඉතින් අපි එක්කෙනෙක් ගමුකෝ මේ වැඩේ රිස්පොන්ස් හැටියට. ඉතින් ඊට වැඩිය හොඳන්නේ ෂෙල්ටන් මට අනුග්‍රහය දැක්වුවනම්. සල්ලි ගන්නම් කතා කරන්න එපා මන්ත්‍රීතුමා. මං ණයට සල්ලි දීලා මට උළු උස්සන්න බැරි විදිහට පොළු ඇදලා තියෙන.
හැබැයි ඉතින් 7-800ක්වත් අත්සන් ඕනේ. මන්ත්‍රීතුමා මං අත්සන් 1000ක් වුණත් අරන් දෙන්නම්. හැබැයි මිනිස්සු දැන් නිකන් වැඩ කරන්නේ නැහැ මන්ත්‍රීතුමා. මේ මිනිස්සුන්ට ගෙවන්න ඕන. මන්ත්‍රීතුමා කියපු විදිහටම මේ අහන්න අපේ වාසනාවට තමයි සිංහල භාෂාව හැදිලා තියෙන්නේ. දැන් බලන්න ලස්සන ඉස්සරහට අයන දැම්මාම අවලස්සන විශ්වාස ඉස්සරහට අයන දැම්මාම අවිශ්වාසය. ඒ වගේම තමයි කැමැත්ත ඉස්සරහට අයන දැම්මාම අකමැත්ත. දැන් ගමේ මිනිස්සු සුනිමල්ට සමාදාන විනිශ්චකාරකම් වගේ පොඩි දෙයකටත් අකමැති නම් එයා කොහොමද මන්ත්‍රීකම සුසු වෙන්නේ? හරි 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 මට ඔච්චර දුර පෙවුනේ නෑනේ. අපි කට්ටියම 600යි. මගේ පවුල 300යි. හරියයි. මදි. මේ මං උඹලගෙන් වැඩගන්නේ උඹලට ගෙවලා. මදි. එහෙම නම් මං ගිහින් එන්න ෂෙෆ්. ජය වේවා. ලක් දෙනවයි කිව්වට. හා. ඒකෙන් මහත්ය හැලද අපි ගනුදෙනු කතා කරගත්තේ නේ? නැද්ද බා? ඔව්. මම මේක කරන්නේ මගේ මස්තිනාව සමාදාන වෙනච්චවරයෙක් කරන්න. මට ඒක නම්බුවක් බං. ඔබතුමාට නම්බුවක් උනට අපිට ඇති බම්බුවක් නෑ. තියෙනවා. අර වෙලේ ගෙදර ජිනදාස අසන් කරන්න බැහැයි ගුවා. පස්සේ මම අතින් රුපියල් 500ක් දීලා අසන ගහගත්තේ. මේ මං උඹලට කිව්වේ නෑනේ සල්ලි දීලා අසන් අරන් එන්න කියලා. තේරුණාද? දැන් කාලේ මිනිස්සු නිකන් අසං කරන්නේ නැහැ. හරි. එකාට 10 ගානේ මන් දෙන්න. කාට 10 ගානේ? ඒක මදි සෙල්ට මහත්තයා. වැල් 1000ක් වුණා කරන්නේ. වැල් 1000ක් වුණා කරන්නේ. මේ 2000ක්වත් දෙන්න. අම්මෝ ඇවිදලා කකුල් රිදෙනවා. හරි. බල එකාට 1500 ගන්න මම දෙන්න. හැබැයි බොන්න මන් සල්ලි ගෙවන්නේ නැහැ. තේරුණාද? හෙලෝ. ඔව් කතා කරනවා. ඔය ඇත්තමද කියන්නේ? හරි. හරි මං කියන්න. හරි. කුසුම ඔන්න ඔක නවත්තලා දාපන්. ඇයි නෝන එහෙම කියන්නේ? මොකද්ද සුනිමල් මහත්තයෝ මේ කරන්නේ? ගමේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා අස්සම් කරලා මහත්තයට සාම විනිශ්චකාරකම් ලබා දෙන්න හදනවා. මහත්තයා කියනවා එපා කියලා. එහෙනම් මොකටද ඇමතිතුමාව හම්බෙන්න ගියේ? ලුන් ඇරිය මොකටද? කවුද ඔක කිව්වේ? කිව්වේ අපේ මහත්තයා. අපේ මහත්තයා ගියා ඇමතිතුමා හම්බෙන්න. අපේ මහත්තයා එතන ඉඳලා තමයි මට දැන් කතා කරේ. නෝනා. මං කවදත් කාට හරි කරදරයක් උනාම පිහිට වෙන්න කැමති මිනිහෙක්. මම මේ ඊයේ පෙරේද මිනිස්සුන්ට හොය හොය උදව් කරා තමයි. ඒ මේ සමාදාන විනිශ්චකාර পদවි ගන්නවත් ඡන්දෙ ඉල්ලන්නවත් නම් නෙවෙයි. මටත් එහෙමෙන් ආරංචි වුණේ ඔය ළමයා ඡන්දෙ ඉල්ලන්න කැමැත්තක් තියෙනවා කියලා. ඒකයි එහෙම කරන්න කියලා. අපේ සුන්දර මහත්තයා මේ පළාතේ මෙම්බර් වුණා නම් කොයිතරම් දෙයක්ද නේද?
අනේ මේ මම මේ ඉන්න විදිය හොඳට වුම් හොඳ. මං ඊයේ පෙරේදා මිනිසුන් ටිකක් වැඩිපුර උදව් කරා තමයි. මං එහෙම කරේ මගේ නැති වෙච්ච තාත්තා දවස් දෙක තුනක්ම මං හීනෙන් දැක්කා. මම හිතුවා එයා මගෙන් පින් ඉල්ලනවා කියලා. එයාට පින් සෙද්දෙන්න තමයි මං එහෙම කළේ. සැටමාත්‍යා සාමදාන විනිශ්චයකාර පදවියක් එපා කියලා ඇමතිතුමාට ලියුමක් දීලාලු.